අද තමයි සජියා Facebook එක හරහා උඹලට කතා කරන පළවෙනි දවස. පළවෙනි හෝ අන්තිම දවස වේ. මොකද මේ රටේ තත්ත්වය අනුව මිනිස්සෙට මේ විදියට කටක් කරලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නවත් පුළුවන්කමක් තියෙනවද කියන එක අපිට ඉස්සරහදී කිසි විශ්වාසයක් නැහැ. මම ඊයේ දවසේ පොඩි වීඩියෝ එකක් දැම්මා Facebook කරා. අද ඒක වෛරල් වෙලා තියෙනවා. උඹල හිතන්න එපා මං මේ වීඩියෝ එක දැම්මේ උඹලට ආතල් එකක් දෙන්න. නැත්තම් මොකක් හරි පක්ෂයකට කඩේ යන නිසා. මගේ තියෙන මේ කැහිල්ලකට මං මේ වීඩියෝ එක දැම්මේ නැහැ. මම සජිත මදුභාෂණ රුහුණු විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ විශේෂ උපාධියක් ඉවර කරලා ඉන්නේ. එතකොට මගේ ක්වොලිෆිකේෂන් ගැන මට කියන්න වැඩක් නැහැ. මොකද මං ගැන නෙමෙයි මං කතා කරන්න ආවේ. එතකොට සමාජයේ දැන් මේ වෙනකොට මං වගේම පීඩා විඳින උඹලට තමයි මම මේ කතා කරන්නේ. අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොට පස් ඉස්කෝලේ යනකොට අපේ දෙමව්පිය හරි අපේ ගුරුවරු හරි අපිට මාර හීන ටිකක් මවනවා. ඉතින් ඒ හීන අපි එකින් එක ඉලක්ක වලට ලං වෙනකොට ඒ හීන හැබෑවේ කියලා පුංචි සතුටක් තියෙනවා. ඒත් මේ රටේ සිස්ටම් එක අනුව ඒ දේ සිද්ධ වෙන්නේ නැත්තම් කාලකන්ණියෙක් වෙලා මැරිලා යන්න, කාලකන්ණියෙක් වෙලා මේ සමාජයට බරක් වෙලා කිසිම සතුටක් නැති මිනිස්සෙක් විදියට මැරිලා යන්න මගේ නම් කිසිම ආසාවක් නැහැ. අද Facebook එකට ගියාට පස්සේ අපි දකින්නේ එක්ක පොහොට්ටුවේ, එක්ක සජිත්ගේ, එක්ක නැත්තම් වෙන පක්ෂක කවුරු හරි ගැතියෙක්. ඌට අමතකයි ඌ මේ ජීවත් වෙන්නේ ලංකාවේ කියන එක. මොකද අපි හැමෝම හිතනවා අපි දැන් මේ ඉන්නේ අපිට තියෙන එකම ප්‍රශ්නේ ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය ජනාධිපතිවරයේ බිහුණාට පස්සේ අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මචං, සාක්ෂරතාවෙන් අංක එක ඉන්නවකවට මේ වගේ ගොන්නු ඉන්න රටක්, මේ වගේ ගොන් තකිතීරු විදියට හිතන මිනිස්සු ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ. මේ වගේ දුක් විඳගෙන අර සැප විඳින මෙලෝ රහක් නැති සෙට් එකක් හැමදාම සැප විඳින්න ඒ තත්ත්වයට යවන මේ වගේ ගොන්නු ඉන්න රටක් තවත් නැහැ. මට මුලින්ම කතා කරන්න ඕන උනේ මං වගේම කුමන හෝ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා තමන්ගේ මහන්සියෙන් තමන්ගේ කැපවීමෙන් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා බුද්ධිමත් කියලා මේ රටේ ක්‍රීම් එක කියලා කියන මිනිස්සුන්ට තමයි මම මුලින්ම කතා කරන්නේ. උඹලට අපිට පුළුවන් ඇත්තටම උපාධිය ගත්තට පස්සේ කීයක් හරි තියෙනවා නම් ඩිග්‍රියේ පිටින් මොනවා හරි ඕස්ට්‍රේලියාව හරි එක්කෝ ඊට වඩා හොඳ රටකට ගිහිල්ලා මොනවා හරි අපේ ක්වොලිෆිකේෂන් වලට MA කරගෙන ස්පෙෂල් විදියට ජීවත් වෙන්න. ටිකක් හිතලා බලපන්. අවුරුදු 13ක් පාසල් ජීවිතේ ඉඳලා ඒකටත් පස්සේ අවුරුදු 4ක් මම කියන්නේ රජයේ විශ්වවිද්‍යාලෙ ඉන්න පිරිසට මුලින්ම අවුරුදු 4ක් ආයෙත් නිකන් ඉගෙනගෙන උඹල උඹල ගැනම විතරක් හිතලා මේ රටෙන් එළියට ගිහිල්ලා මේ රටට කෙලවුණත් කමක් නැහැ කියලා උඹල යනවනම් පිට රටකට, ඒක මොනතරම් නව නින්දිත වැඩක්ද? අපි දන්නවා විශ්වවිද්‍යාලයකට ගියාට පස්සේ උඹල කොයිතරම්නම් පිකට් කරන්න ඇද්ද? අරක එපා, අරක වහන්න, මේක මෙච්චර වැඩි කරන්න. ඒත් උඹල කවදාවත් බෙහෙත් දුන්නද ওই ප්‍රශ්න ඇති වෙන මුලට? මම කියන දේ මුලට පැහැදිලිව තේරෙනවා ඇති. මුලට උඹල මේ කොහේ හරි අඳුරේ අතපත ගගා අර විප්ලවේ, මේ විප්ලවේ, ලෙනින් විප්ලවේ, ඒ විප්ලව ගැන කතා කරා මිසක් උඹල මේව ප්‍රායෝගිකව දැකලා මේ ප්‍රශ්නවලට විසඳුම් මුලින්ම මුලිනුපුටා දමන්න ඕන කියන අදහසක් උඹලට තිබ්බේ නැහැ. ඒකට හේතුව තමයි උඹලගේ එදා ඉඳන්ම ඇති කරෙත් අනුගාමික මනසක්. උඹලට තනියම හිතන්න කිසිම මානසිකත්වයක් ඇති කරේ නැහැ. කොහේ හරි ජෙප්පෙක් හරි එක්ක පෙරටුගාමි හරි කොහේ හරි කුණුගොඩක තියෙන මතයක්
උඹලගේ ඔළුවට දාගෙන උන්ගේ ප්‍රතිපත්ති උඹල හරහා ක්‍රියා කෙරෙව්වා. ඒකත් මේ දේශපාලන ගේම් එකේ එක ගේම් එකක් විතරයි කියන එක උඹල තේරුම් ගත්තේ නැහැ. එහෙනම් අද කවදාවත් මේ තකතිරු දේශපාලනට සුදුසු නැති, කිසිම සුදුසුකමක් නැති තකතිරු 225ම නොවෙන්න පුළුවන්. අඩු ගානේ 100කට වැඩි පිරිසක්වත් පාර්ලිමේන්තුවේ වාඩි වෙන්නේ නැහැ. උඹල කතා කරේ ප්‍රයිවට් කැම්පස් අහෝසි කරනු නැත්තම් කොහේ හරි කුණු ගොඩක්. ටිකක් හිතලා බලපල්ලා යකෝ. ඔය ප්‍රශ්න ගැන කතා කරන්න කලින් මුලින්ම මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්නයි උඹල කතා කරන්න ඕනේ. නැත්තම් බලවන් ඒ තුනක් හරි එක්ක විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබලා කැම්පස් එකකට ගිහිල්ලා අවුරුදු 4ක් චොර වෙලා කට්ට කාලා අන්තිමේදී මේකෙන් එළියට ආවට පස්සේ Tamanට තේරුමක් නැති වෙනවනะ. මොකක්ද බොට රට යන්න හිතෙනවනะ. මේ රට දාලා මොනවද උඹල ඉගෙන ගත්තේ? අන්තිමේදී බොල ඇත්තටම රටට වැඩකුත් නැහැ. කාටවත් වැඩක් නැති වෙනවා. අන්තිමේදී කෑ ගහනවා බුද්ධිමත් පිරිසක් කරතන්ට යවල නැහැ. මෙතන වෙන්නේ මාසාධාරණේ සුදුසු පිරිසක් හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ. එක එක ටෝක් දාලවා. අද උඹලා දකිනවනේ අද කතා කරනව එක එක පක්ෂ. අද කට්ටියන්ට අමතකයි මුම් මොන යකෝ. අර පල්ලියක පල්ලි අටක බෝම්බ අටක් පිපිරුණා. අටක් හරි නමයක් හරි ගාන වැඩක් නැහැ. මිනිස්සු 300 ගානකට වඩා මැරුණා. උඹලා අපි දුක් වුණා, පව් කිව්වා. අද අපි ඒකට සම්බන්ධ වෙච්ච සෙට් එකටම ඡන්දයක් දෙන්න හදනවා. ඡන්දෙ දෙන්න වෙනවා. ඒත් ටිකක් හිතලා බලපල්ලා. උඹලා මේ ජනාධිපති කෙනෙක් බිහි කරනකොට ඒ ජනාධිපතිට තියෙන අර මේ ආකර්ෂණය නෙවෙයි බලන්න ඕනේ ඇත්තම කතාව. බලවන් මේ මිනිස්සුගේ ඔළුව හරි එක්ක මේ මිනිස්සු මේ මොකද උන් අපේ ඡන්දෙන් ජනාධිපති වෙන්නේ? ඇයි අපිට බැරි උන්ට කියන්න? උඹලා මේ රට පාලනය කරනව නම් මෙන්න මේ විදිහේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. උඹලට ඕන ඕන විදිහේ දේවල් කරන්න බෑ. ඇයි බං? දැන් උඹ නිකමට හිතපන් ওই ඉල්ලන ජනාධිපති කෙනෙක් මොලේ විකාර ඩයල් එකක් නම් අපි දන්නෙත් නෑ. මොකද ප්‍රයිවට් උඹවත් මමවත් මේ මිනිස්සුත් එක්ක කතා කරලා නෑනේ. එතකොට උගේ චර්යාවවත් අපි දන්නේ නෑ. ඌට ඕන විදිහට ඌ රට පාලනය කරන්න ගත්තොත් හොඳ එකෙක් නම් ඌ හොඳ විදිහට පේනවා අපිට. මේ අවුරුදු 70ටම රදලයෝ ටිකක් මිසක් මේ රටට සුදුසු මිනිස්සු බිහි වෙලා නැහැ. මේ රට පාව දීපු පිරිසක් නේ මේ රටේ ජනාධිපතිවරුනේ. 225ට ගියේ මේ රටේ පාව දීපු පිරිසක්. නැතුව හරි නායකයෙක් කවදාවත් මේ පාර්ලිමේන්තුවට ගියේ නැහැ. එහෙනම් කරන්න තියෙන්නේ එකම දෙයයි. සජිත්ට බැනලවත්, කෝටට බැනලවත්, මහේෂ්ට බැනලවත්. දැන් ඉතින් අශ්වයෝ ටික දාලා ඉවරයි. දැන් ඊට එහා කතා කරන්න දෙයක් නැහැ. මම මේ කියන්නේ කතා කරන්න පුළුවන් මේ තේරෙනම විදිය ඇත්තම කතාව. රටේ අපි මේ විඳින අවුරුදු 25ක් වෙනවා මට. ඒත් මේ අවුරුදු 25ට මට කියලා කිසිම දෙයක් නැහැ. මගේ බයික් එක විතරයි මට තියෙන්නේ. ඒකට හේතුව මේ සිස්ටම් එක. ඕලෙල් A9ක් ගත්තා. A-level A3ක් ගත්තා. මල් ක්‍රීඩාවි ඉහළම තැනට ගියා. ඒත් අපේ දක්ෂතාවයට හරි අපේ සිස්ටම් එකට ගැළපෙන විදිහට මේ රටේ කිසිම ප්ලේස් එකක් නැහැ. ඒත් මේ රට දාලා යන්න හිතෙන්නේ නැහැ. මොකද මේක අපි ඉපදිච්ච රට. මේ රට නැතුව ඕස්ට්‍රේලියාවේ හරි කැනඩාවේ හරි මං ජීවත් වෙනවා කියන එක පොස් නැහැ. ඒක ලැජ්ජාවට කාරණයක්. තමන්ට තමන්ගේ රටේ ඉන්න හිතෙන්නේ නැහැ කියන්නේ ඉතාම ලැජ්ජා සහගත විය යුතු කාරණයක්. උඹලට ඒක තාම තේරෙන්නේ නැහැ ඇත්තම කතාව. යකෝ මේ රටේ තරම් ජීවත් වෙන්න පුළුවන් සුදුසුකමක් තියෙනවද ලෝකේ කිසිම රටක? අනිත් රටවල හීත කාලය කියයි, ග්‍රීස්ම කාලය කියයි, එක්කෝ එක එක සුලිකුණාටුයි කියයි, ටොනාඩෝ කියයි. මොනවද අපේ රටේ තියෙන්නේ? සුනාමියක් විතරයි අපිට ආවේ. ඒකත් එකපාරයි. රටේ ජීවත් ලෝකේ ජීවත් වෙන්න සුදුසුම රට උඹලා කාගන්නවා. උඹලට කිසිම ගාණක් නැහැ. මම බුද්ධිමත් පිරිසට කතා කරේ උඹලා තමයි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ. හරි ඔළුවක් නැත්තම් ඒ ඔළුවකට බල හෙල්ප් එකක් දෙන්නෙත් නැත්තම් උඹලා හැමදාම මේ ජරා ජීර්ණ වෙච්ච මජර දේශපාලකයන්ටම ඡන්දෙ දෙනවනම්
ඇයි උඹලට බැරි? හරි, ජනාධිපති පත් කරපල්ලා. ජනාධිපති පත් කරනකොට උඹලා හරි ප්‍රතිපත්තියක් තියෙන ප්‍රතිපත්තිය ගනිල්ලා ඒක කරන විදියට, නැතුව බොරුපොරොන්දු නෙවෙයි. අද බහුතරයක් සිවුරු දාගත්ත පිරිසක් භික්ෂූන් කියලා මට මේ 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 වීඩියෝ එක දැම්මට පස්සේ මොන වගේ තර්ජනයේද මන් දන්නේ. මං කියන්නේ භික්ෂූත්වය රකින භික්ෂූන් වහන්සේලාට බැඳලා නමස්කාර කරනවා, ඒ වගේම සිවුර දාගෙන මාකටිං කරන පිරිසක් මොනවද මේ කරන්නේ? හාමුදුර කෙනෙක් ඉන්නේ රට පාලනය කරන්න නෙවෙයි, පාලනය කරන පිරිසට උපදෙස් දෙන්න. ඔවුන් පාලනය අතර ගත්තට පස්සේ මේ රට නන්නත්තාර වෙලා යනවා. ඒක තමයි අද වර්තමානයේ වෙන විට වෙලා තියෙන්නේ. ඉතින් රජ කාලේ කවදාවත් හාමුදුරුව සිවුර ගලවල සටන් වලට ගියේ නැහැ. හාමුදුරු හිටියේ උපදෙස් දෙන්න. මොන හරි වැරද්දක් වෙනවා නම් ඒ වැරදි දේ කියන්න. නමුත් මේ වගේ මේ දේශපාලන වේදිකාවක නැගලා සජිත් ඡන්දෙ දෙන්න ඕනේ, එක්කෝ කාට හරි පොවලා ඡන්දෙ නොදී. මොනවද මේ චාටර්? ඇත්තටම ගෝ චාටර් එකම දෙයයි. අශ්වෝ ටිකක් දාලා තියෙනවා. අපිට දැන් කරන්න පුළුවන් ළඟම දේ මේ පොරු පුරසාරං අවශ්‍ය නැහැ. මේ මොකෙක් හරි ඇත්තටම මුලින්ම බලපල්ලා රටේ ජනාධිපති වෙන්න සුදුසුම කවුද කියලා. උතන මුලින්ම ඌගේ මොලේ ඔළුව මූට මේ රට පාලනය කරන්න පුළුවන්ද? දෙවැනි එක ඌට රටේ ජනාධිපති වුණාට පස්සේ කියපල්ලා උඹලා මහමැතිවරණයක් අනිවාර්යෙන්ම කරන්න එපැයි. මහමැතිවරණ තියෙනකොට එක එක ඔය තුප්පැයි දේශපාලකයෝ ආයෙ උන්ට නොමිනේෂන් දීලා උන්ව පාර්ලිමේන්තුවට යවන්න හදනවා නම් යකෝ වැඩක් නෑ. ආයෙ අවුරුදු පහක් අපිට මේ විදිහට ජීවත් වෙන්න වෙනවා. හරි, මිනිස්සෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. එහෙනම් ඌගේ ක්වොලිෆිකේෂන් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. හැම දෙයකම ක්වොලිෆිකේෂන් බලන රටේ උඹේ මගේ ජීවිත ගැන තීරණ ගන්න උන්ගේ කිසිම ක්වොලිෆිකේෂන් එකක් බලන්නේ නැත්තම් මොකක්ද මේ රටේ තියෙන තත්ත්වය? අපේ උන්ගේ මොලේ විකාර වෙලා තියෙන්නේ. මොලේ ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ. අද හැමෝගෙම කතාබහ කවුද ජනාධිපති, කවුද ජනාධිපති? ඇයි උඹලට ජනාධිපති වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? මට තව දෙයක් කියන්න තියෙනවා. මං ඊයේ දාපු ඒ වීඩියෝ එකේ දැම්මේ UMP එක ගැන. UMP එක ගැන එහෙම කතා කරන්න හේතුව අවුරුදු 25ක් වෙනවා. ওই 25 තුලදී UMP එක ගැන කිසිම ධනාත්මක ආකල්පයක් මගේ පෞද්ගලික ජීවිතය තුළ නැහැ. ඇත්තම කතාව. මොකද අද හැම දේශපාලඥයම කුණු ගොඩක්. නමුත් ඒ UMP දැක්ම තුළ කිසිම හොඳ දෙයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අද බලපන් ජනාධිපති අපේක්ෂකෙක් විදියට ඉල්ලනවා සජිත් ප්‍රේමදාස. මොනවද මේ මිනිස්සු කතා කරන්නේ? රටේ ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසුද මං අහන්නේ? ඒ මිනිස්සු රටේ ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු නම් මේක බලන උඹල හැමෝම ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසුයි. මොකද රටේ පාලකෙක් එහෙම සුදුසුකමක් ඇතුව ජනාධිපතිකමකට ඉල්ලනවා නම් තව මොන කතාවද? හොඳට තීරණය ගනි. රටේ ජනාධිපතිට උනත් විධායක බලේ අහෝසි කරත් ජනාධිපති. මොකද ජනාධිපතිගේ ඔළුව මත තමයි අන්තිමේදී පාර්ලිමේන්තුව මොකද්ද එයා කරන දේ මත තමයි හැමදේම තීරණය වෙන්නේ. පුෂ් කරපල්ලා රටේ මිනිස්සු විදියට පුෂ් කරපල්ලා. ඒ පුෂ් කිරිල්ල කරේ නැතුව උඹලා අපි හැමෝම පොහොට්ටුවටයි එක්කෝ හංසයටයි අර මේ කපීර ගහලා 17 වෙනිදට හුරේ මෙන්න මෙයා ජනාධිපති වුණා. ඊට පස්සේ මොනවද බලා අපිට වෙන්නේ? බොලගේ අම්මට හරි තාත්තට හරි නැත්තම් සහෝදරයට හරි උඹට හරි රැකියාවක් දුන්න කියලා ඒ රැකියාවේ කලෙහි ගුණ සලකන්නේ ඡන්දින් නෙවෙයි. ඒ රැකියාව ඔබට ලැබෙන්න ඕන දෙයක්. උඹ කාලා ඇඳලා ඉන්නේ කොහමද? උන් ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බ කරද්දී උන් බොලට දෙන රැකියාව මේ නියපොතු තුඩතරන්වත් නැහැ. ඒක උඹලගේ සුදුසුකම ලැබෙන්න ඕනේ. සුදුසුකමට ලැබෙන්නෙත් නැහැ. සුදුසුකමට ලැබෙනවා නම් ටිකක් හරි සාධාරණයි. පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා. මං අද කතා කරේ ගොඩාක් ඉවසලා. මේ වීඩියෝ එක දැම්මට පස්සේ මොන වගේ ප්‍රශ්නයක් ඇයිද කියන එක ගැන ඕනම. මොකද මේ රටේ මේ විදියට ජීවත් වෙනවට වඩා මේ වගේ කාලගන්නි වෙලා මේ විදියට මිනිස්සු දුප්පත් 95% ජීවත් වෙනවට වඩා ඇත්තටම මුන් එක්ක ගේම් ඉල්ලන එක තමයි හොඳම.
උඹලා ආත්මාර්ථකාමි වෙලා උඹල සෝෂල් මීඩියා ඇතුළේ අර මෙහෙ ඩයල් ඩයල් විලා වැඩක් නෑ. ඇත්තම කතාව ඔයි කැම්පස් වල ඉන්න උන් පෞද්ගලික කැම්පස් අහුසි කරන්න නෙවෙයි, මේ රටේ සිස්ටම් එකට බලපෑම් කරපල්ලා. උඹලා තනියම හිතපල්ලා, උඹලට මේ පොරටෝක් විතරක් වේ සමහර වෙලාවට, ඒත් අවුලක් නෑ. මම කියන්නේ කියන්න ඕන දේ. මට කිසිම දේශපාලනමක් කිසිම කෙනෙක්ගේ මැදිහත්වීමක් ගන්නෑ. මම කතා කරන්නේ මට දැනදී අවුරුදු ගාණක් තිස්සේ මම බලන් හිටපු දේ. කිසිම මම හිටපු මම දැකපු ජීවිතය තුළ හැම තැනම අඩුපාඩු සහිතයි. 24,000 අවුරුද්දකට කැම්පස් එකට ගන්නවා. ওই 24,000ට එළියට ගියාට පස්සේ මොකද්ද කියන එක ගැනවත් ප්‍රශ්නයක් නැහැ. 1 2 උඹලා පිට අද තුන්ගීල ගන්නවත් හැකියාවක් නැහැ ගොඩක් පිරිසකට. අනුකම්පා කරන්න විතරයි. දෙපාරක් තුන් පාරක් විතර මෙහෙත බලලා ඡන්දෙ දෙන්න කලින් ඡන්දෙ දෙන්න ඕන. ඡන්දෙ නොදී මේ දේවල් විසඳන්න බෑ. ගොන් තකතිරුවන්ට ඡන්දෙ දෙන්න හදන්න එපා. මෝඩයොන්ට තකතිරුවන්ට ඡන්දෙ දෙන්න හදන්න එපා. සුදු වෑන් එක නිකන් යන්න වෙන්නේ. උඹල සාධාරණයට කතා කරපල්ලා. කතා කරලා විතරක් නිකන් නෙවෙයි. මේ දවස් 14ත් ඇති මුන්ගේ ඔළු වෙනස් කරන්න. අපිට ඔය මහ බැංකුව මංකොල්ල කාපු කැලෑව මස්පණ අපිට දූෂණය කරපු උඹලට අපිට අපේ ගෙදර තියෙන කොස් ගහක් කපන්න පුළුවන්ද? කිසිම දෙයක් කරගන්න බෑ අපිට. උන් කැලෑ පිටින් කපනවා, මහ බැංකු පිටින් මංකොල්ල කරනවා. අඹගිඩි පහක් හොරගම් කරපු ගෑණිට අර වයසක අම්මට සමාවෙන්න ඕනේ. වයසක අම්මට හිරේ දානවා. සිස්ටම් එක බලය තියෙන තැන නීතිය නෑ. සල්ලි වලට හැමදේම යට වෙලා සල්ලි තියෙන්න ඕන ජීවත් වෙන්න. ඒත් හැමෝටම දුකක් නැතුව ජීවත් වෙන්නයි තියෙන්න ඕන. උඹ සැප විඳිද්දි මම දුක විඳිනවා නම් මගේ සුදුසුකමට මට අවස්ථාවක් නැත්තම් මේ රටේ මට හිතෙන්නේ මගේ බඩේ බෝම්බයක් පැනගෙන උඹලා හැමෝටම බායි කියලා ජීවිතය අහිමි කරගන්න. එදාට මගේ ජීවිත බල්ලෙක් බලලෙක් ගන්නට වැටි. ඒත් එහෙමනම් කරන්නේ මම කියන්නේ දැන් ඉන්න සිස්ටම් එකේ ජීවිතේ තවදුරටත් ඉදිරි પરම්පරාවේ කාලකන්ණි කරන්න එපා. උඹේ දරුවෙක්ට නිදාසේ කොළඹට යන්න බැරි නම් බෝම්බයක් පුපුරයි කියලා හිතෙනවා නම් ඡන්දෙ දෙන්න එපා. උඹේ දරුවා මැරෙද්දී උන් වීදුරු ගයක් ඇතුලේ හුරේ දාගෙන හිටියා නම් ටිකක් හිතලා බලපල්ලා. එහෙනම් හැමෝටම සුබ අනාගතයක්. කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැහැ. නමුත් ඡන්දෙ දෙනවා. ඡන්දෙ දෙන්නේ හොඳ මාශ්‍රයට. මූණට නෙවෙයි ඔළුවට. ඔළුවටම විතරයි ඡන්දෙ දෙන්න ඕනේ. ඔළුවෙන් වැඩක් කරන මිනිස්සෙකට මූණ අවශ්‍ය නැහැ. උසස්මයි.